වෙරළ කියන්නේ ලෝකයේ සුන්දරම සහ විවේකී ස්ථානවලින් එකක්. නමුත් වෙරළ ඛාදනය කියන ගැටලුව ගැන අපි කතා බහ කරන්න නැති තරම්. ශ්‍රී ලංකාව කියන්නේ දූපත. රට වටේම තියෙන මුහුද. ඒ කියන්නේ විශාල වෙරළ තීරයක් අපේ රට සතුයි. ඒ කියන්නේ කිලෝමීටර් 1700ක් පමණ. රටේ අලංකාරත්වයට, සංචාරක කර්මාන්තයට, ජීවර කර්මාන්තයට, දේශගුණයට, ජෛව විවිධත්වයට දැඩි ලෙස සම්බන්ධ වෙන එම පරිසර පද්ධතිය විනාශ වීම රටට ගොඩක් පාඩුවක් ගෙන දෙනවා. අද ශ්‍රී ලංකාවේ වෙරළ ඛාදනය ගැන පොඩි සාකච්ඡාවකට එළමෙමි. මීට කලින් මම ජල දූෂණය, වායු දූෂණය, පොළොවේ උණුසුම ඉහළ යාම, අම්ල වැසි ඕසෝනියන හායනය ගැනත් කතා කරලා තියෙනවා. ඒ වගේම ඇයි අපි පරිසර දූෂණය ගැන කතා කරන්න ඕනේ කියන එක ගැනත් කතා කරලා තියෙනවා. ඒ වීඩියෝස් වල ලින්ක්ස් මාළ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේ වීඩියෝ එක බලලා ඕගොල්ලෝ කැමති නම් ඒ වීඩියෝස් බලන්නත් පුළුවන්. හොඳයි, අපි යන් අපි මාතෘකාවට. වෙරළ ඛාදනය වෙන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. එකක් ස්වභාවික ක්‍රියාකාරකම්. රළ පහර, වඩදියබාධිය ඇතිවීම වගේ දේවල්. ඊළඟ එක තමයි මානව ක්‍රියාකාරකම්. මෙතන ලොකුම බලපෑම එල්ල වෙන්නේ මානව ක්‍රියාකාරකම් වලින්. වෙරළේ වැලි කොට දැමීම, ගංගා වැලි කොට දැමීම, වෙරළ ආශ්‍රිත ඉරිගල් ඉවත් කිරීම, ඉරිගල් ගැනීම, වෙරළට ආසන්නව ගොඩබිම හා යටිදැල පහසුකම් ස්ථාපිත කිරීම, වෙරළේ තුරුලතා ඉවත් කිරීම, කඩලාන පරිසර පද්ධති ඉවත් කිරීම, විනාශ කිරීම, අනවසර ඉදිකිරීම වගේ දේවල් නිසා වෙරළ ඛාදනයට ගොඩක් හේතු වෙලා තියෙනවා. ඒ මානව ක්‍රියාකාරකම් කීපයක් විතරයි. ශ්‍රී ලංකාවේ වෙරළ ඛාදනය වීම ප්‍රමාණය පිළිබඳව රජයේ වාර්තා, ශාස්ත්‍රීය වාර්තා, චන්ද්‍රිකා ඡායාරූප ඇතුළත් දත්ත මූලාශ්‍ර කිහිපයක් තියෙනවා. එමගින් අපට මේ බලපතලකම ගැන යම් අවබෝධයකට ලැබෙන්න පුළුවන්. සිතන්න, මාද ඇතුළුව රට අභ්‍යන්තරයේ සිටින බහුතරයකට මේ පිළිබඳව එතරම් අවබෝධයක් නැතත් ඒ ගැන දැනුවත් වීම මගින් අපට මෙම පරිසර පද්ධති ආරක්ෂා කර ගැනීමට යම් පියවරක් හෝ ගැනීමට උත්සාහ දැරීම වැදගත් කාරණයක්. මොකද රටේ පෝෂණ අවශ්‍යතාවය සපුරාලන ජීවර කර්මාන්තයත්, විදේශ විනිමය රටතුලට ගලා එන සංචාරක කර්මාන්තයත් ආරක්ෂා කර ගැනීමට රටේ සියලුම මිනිසුන්ට මෙමගින් දායක වෙන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ වෙරළ කළමනාකරණ සැලැස්ම CZMP යනු වෙරළ ඛාදනය සහ අනෙකුත් වෙරළාසන්න උපද්‍රව පිළිබඳව දත්ත ඇතුළත් ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ තත්ත්වය පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු සහිත රාජ්‍ය වාර්තාව. මේ වෙබ් අඩවියේ ලින්ක් එක මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. එවගේම මේ තොරතුරු වාර්තාවේ ලින්ක් එකත් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න, ඔයාලට ඩවුන්ලෝඩ් කරගෙන කියවන්න පුළුවන්. මෙහිදී වෙරළ ඛාදනය පිළිබඳවත්, වෙරළ ඛාදනය වන ස්ථාන, ඊළඟට වෙරළ ඛාදනය සිදුවන ආකාර, මිනිස් ක්‍රියාකාරකම් මොනවද, ඒ සියල්ල ගැනම සියලු දත්ත වාර්තා සිටියම් ඇතුළුව සියලු දේවල් තියෙනවා. ඔබට එමගින් පුළුල් අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේ තොරතුරු වාර්තාව කියවොත්. වූ අවකාශීය තාක්ෂණික ක්‍රම භාවිතයෙන් ශ්‍රී ලංකාවේ වෙරළ ඛාදනය තක්සේරු කිරීම ලෙස නම් කරන ලද 2019 වෙරළ සංරක්ෂණ සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ ඇතැම් ප්‍රදේශවල වසරකට මීටර 10ක් දක්වා රට අභ්‍යන්තරයට වෙරළ ඛාදනය වෙනවා කියන එක. මේ ගැටලුව නිරාකරණය කිරීමට තනිතර පුද්ගලයන් වශයෙන් ලබා දිය හැකි භාරය ඉතාමත් අඩු වුණත් රාජ්‍ය මට්ටමින් වෙරළ ප්‍රතිසංස්කරණය, වැලිකඳු සහ තෙබ්බීම් වැනි ස්වභාවික බාධක ප්‍රතිස්ථාපනය කිරීම වැනි කටයුතු සිදු කරන්න පුළුවන්. ඒ වගේම කඩලාන පරිසර පද්ධති ඇති කිරීම, ඒ වගේ දේවල් සිදු කරන්න පුළුවන්. තනි පුද්ගලයන් වශයෙන්ද අපට තිරසාර නිෂ්පාදන භාවිතා කිරීමත්, අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම මගින් වෙරළ ඛාදනය වීම වැළැක්වීමට අපගේ කොටස අපිට ඉටු කරන්න පුළුවන්. අපි නොපමාව ඒ දේවල් සිදු කළ යුතුයි.
වෙරළ තීරය අපගේ පරිසරය සහ සංස්කෘතියේ වැදගත් අංගයක්. එය ආරක්ෂා කර ගැනීම සහ ඉදිරි වසර ගණනාව තුළ එහි අලංකාරත්වය රැක ගැනීමටත් අප එක්ව කටයුතු කළ යුතුයි. එමගින් ලැබෙන ප්‍රතිලාභ නිසා ඉහළ යන්නේ අපගේම ජීවන මට්ටමයි. අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ? වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න. දැනගන්න දෙයක් තියෙනවා කියලා හිතනවනම් යාළුවන්ටත් බලන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඒ වගේම මොකක් හරි අඩුපාඩුවක් හරි ඔයාලට කියන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් හැමෝටම ජය. ඊළඟ තවත් වීඩියෝ එකකින් හමු වෙමු.